සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ සුපිරි 6 දෙනාගේ වටේ නමවන තරඟේ අද ආරම්භ වුණේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර. එහිදී කාසිය වාසිය ජයගත් ශ්‍රී ලංකා නායකයා මුලින් පන්දු වැවීමට තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායම අද වෙනස්කම් දෙකක් සමගිනුයි තරඟයට පිවිසුනේ. ඒ වනිදු හසරංග සහ ධනංජය ද සිල්වා වෙනුවට දුෂාන් හේමන්ත සහ සහන් ආරච්චිගේ කැඳවමින්. ඒ අනුව කොදෙව් මුල් පිතිකරුවන් 5 දෙනා ලකුණු 81ක් තුල ක්‍රීඩාගාරයට හරවා යැවීමට ශ්‍රී ලංකා පන්දු බලඇණිය සමත් වූ අතර මැද පෙළ ශක්තිමත් කළ කොදෙව් ක්‍රීඩකයන් අවසන් භාගයේ ලකුණු පූර්ව ඉහළ නංවමින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් හොඳ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණේ පන්දු වාර 48යි එක් පන්දුවක් තුල සියලු දෙනා දැවී ලකුණු 243ක් රැස් කරගනිමින් තවද මෙවර ලෝකුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව කණ්ඩායමක් ලකුණු 200 සීමාව පසු කර ගිය පළමු අවස්ථාව ලෙස මේ සටහන් වුණා. කොදෙව් පිළවෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ක්‍රිසි කාට්ටි ලකුණු 87ක් රැස් කළ අතර පන්දු යැවීමේදී දුෂාන් හේමන්ත කඩුලු දෙකක් දවාගත් අතර ඩිල්ෂාන් මදුසංක දසුන් ශානක මතීෂ පතිරණ සහ සහන් ආරච්චිගේ අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා. ශ්‍රී ලංකා පිළවෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ මහීස් තීක්ෂණ සිය පන්දු වාර 10 තුළ ලකුණු 34කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ ඉලක්කේ ලකුණු 244ක්.